ආයුබෝවන් කිව හැමෝටම අදත් යන්න යනවා අලගල්ලේ අලගල්ලේ අද යන්නේ නයිට් කැම්පින් එකක් රැස්සක් තහිනවා රැස්සේ තෙමිගෙන අද ඉන්නවා ගමනට පරණ යාළුවෙක් මගේ මනෝජ් මල්ලි වෙඩින් ෆොටෝග්‍රෆි එහෙම කරගන්න ඕන නම් මෙයාට කතා කරන්න නම්බර් එක දාන්න මම පල්ලෙහා කිය කර දීපන් ඒතර මේ ඉන්නවා අපේ මල්ලි බාප්පගේ පුතා පූර්ණ මල්ලි ඉතින් අද අපි තුන්දෙනා තමයි ගමනට යන්නේ වැස්සකුත් වහිනවා පොඩි පින්නකුත් යනවා ඒත් එක්ක ඉතින් යනවා ගමන අපි එන ඉතින් ඉස්සරට යන් කියලා හම්බෙමු අපි දැනටම හැක් වෙලා ඉන්නේ බඩුවල බර වැඩි ඔක්කොලාගේම ඒ නිසා ගමන පටන් ගද්දිම ඔක්කොමලා හැක් වෙලා ඉන්නේ තව ගමන හෙම් පිටින් තව කැලෑව ගාවට ආවෙත් නැහැ බලමු අද කොච්චර විතර වෙලාවක් යයිද කියලා අපිට උඩට නගිනකන් වහින්න එපා කියලා තමයි ප්‍රාර්ථනාව බලමු කොයි විදිහට මොනවා වෙයිද කියලා අම්බදල් හලා ගන්නවා අපි සමන් ගාලා බලමු එහෙමවත් කුඩල්ලංගෙන් බේරෙන්න පුළුවන් වේද කියලා අපේ අර මල්ලිට හොඳටම හතිය වැඩිලා ඉන්නේ දැන් මේ වෙලාවේ ඒ නිසා අපි පොඩ්ඩක් නැවතුණා ඔන්න ඉතින් අපි කැලේට ඇතුල් වුණා වැස්සට පස්සේ ලස්සනට පේනවා තේවතු ටික නම් හරි ලස්සනට පේනවා ඒ වුණාට අපිට ගමන නම් යන්න ටිකක් අමාරු වෙයි මේ වැස්සේ බඩුත් එක්ක ලස්සනවත් වැඩි අලමු ඔන්න ඉතින් සාර්ථක ලෙස ආයෙත් අපි වැස්සකට හවුනා පල්ලෙහා මීදුම දානවා පේනවා ඇති වට කරලා මීදුම දාගෙන යනවා තව ටිකකින් අපිට අතුවත් පේන්නේ නැති ගානට මීදුම වැහි දන්නේ අපි තෙමිලා කරලා තාම නගිනවා යාවෙන්න කලින් කූඩාරන් ටික අටව ගන්න තමයි එකම බලාපොරොත්තු මීදුමකටත් එක්ක වැස්සකට අහු වෙලා ඉන්නේ දැන් මගදී එහෙන් කූඩල් ලොකනවා ෂෝක් එකට ඔන්න ගලේ ගල කිට්ටුවටම වගේ ආවා වටේම මීදුම තියෙන්නේ හොරට පේන ඇති පල්ලෙහා මීදුම් බානවා වටපිටාව මොකුත්ම පේන්නේ නැහැ හොඳට මීදුම දානවාද ද view එකක් නම් බලාගන්න බැරි වෙයි හොඳටම මීදුම වැස්සත් එක්ක මීදුම හද බඩුත් වැඩි ඒ නිසා මාංශි වැඩි තව චුට්ටයි තියෙන්නේ දැනින් දැන වැස්සා ඉතුරු ටිකත් වීදුමත් එක්ක නගින කොටත් පොඩි වයිබ්යක් තියෙනවා වටපිටාව පෙන්වන්න නැතුවට වීදුමේ අමුතු ලස්සනක් තියෙනවා පල්ලෙහා කෝච්චි යන සද්දය ඇහෙනවා හොඳට වෙනකොට මොකද පල්ලෙහා පේන්නේ නැහැ අද ඔල්ලා තනි කර ඕංගම තමයි පේන්නේ We'll be right back.
ඔන්න දැන් නම් ගල කිට්ටුවටම ආවා අපි. ඔන්න වෙලාවට වැස්සත් පායලා. ඒ වුණාට පල්ලෙහා වටේටම මීදුම. ඔන්න මාන කැලෑව මැද්දේ උඩට යනවා. අන්න අලගල්ල පේනවා. මීදුම ටික ටික හුලඟත් එක්ක යනවා. ගොඩක් පැහැදිලි වෙලා තියෙනවා.
ඔන්න දවල්ට කන්න තමයි යන්නේ දැන් වෙලාව 3:00 ගානද 4:00 ගානක් වෙලාව ටෙන්ට් එකේම යන්තම් අතවගෙන ඉවර කරලා දවල්ට කන්න කියලා ලෑස්ති වුණේ දවල්ට කන්නේ උදේට ගත්ත නූඩ්ස් නරක කරන්නේ නැහැ කන්න පුළුවන් ෂේප් අවුලක් නැහැ ඉතින් දවල්ට 4ට විතර කාලා ඉතුරු ඒවත් එක්ක ආම්මෙමු අදරයි ඉතින් මෙතන තමයි ගත කරන්න යන්නේ තාම මීදුම බාලා තියෙනවා හොඳටම වටපිටා මොකක්ම පේන්නේ නැහැ ඔය ගිනි මැලයක් ගහ ගන්නත් බෑ ඔක්කොම දර ටිකක් තෙතයි එන්න ඉතින් පළමු හවස් වෙලා මොකෙද්ද දන්නේ හම්බුණා න විසගෝර සරපේ එහෙම ෆොටෝ එකට එනවද දැන් වෙලාව 6ටත් ළඟයි ඒ වුණාට තාම හතර වටේ මීදුම බාලා තියෙන්නේ මොකුත්ම පේන්නේ නැහැ දැන් සීතලයි ටෙන්ට් එක නම් ගහගත්තා අපි ටෙන්ට් එක ගහගත්තට මොකෙක් කරේ සරපෙක් ආවා ඒ නිසා බයෙත් බෑ බයේ තමයි ඉන්නේ තාම අතන තමයි ටෙන්ට් එක ගැව්වේ උයන්නත් තෝරේ වටපිටාව මොකුත්ම බලන්න බෑ මීදුම හින්දා පල්ලේ ඔක්කොම හතර අපි ඉන්න හතර වටේට මීදුම් බාලා තියෙන්නේ ටෙන්ට් එක තියෙන තැනත් මීදුම් බාලා වැහිලා තියෙන්නේ බලමු හෙටවත් උදේ වලට මොනාරි වෙන්නන්ද යන්න බැරි තරම් ලොකු සීතලක් දැනෙනවා හොඳටම සීතලයි කොහොම තමයි ඉතින් අද අලගල්ල ඇවිල්ලා ගෙවෙන්නේ සෙනෙදීක වහින්න එපා කියලා ප්‍රාර්ථනා කරන මේ සීලසත් එක්ක ඇසුරු දසත් හරි අමාරු වෙනවා අපි බලමු ඉස්සරහට මොන මොන තව අකරතැන් වලට මුණ දෙන්න වෙයි දන්නේ නැහැ අද ඒවත් එක්ක බලමු හරි තේක බොන්න කියලා අපි වතුර කරත් කරනවා බලමු සවස තේක භුක්ති විඳින්න යන්නේ ඒ තේක ඉක්මනට නිවෙනවෑ එළිය එකපාරට ලොකු වැස්සක් පටන් ගත්තා ඉතින් ගුඩාරම ඇතුලේම තමයි අපිට උයන්නත් වෙන්නේ. අපි ගැට්ටේ ගුඩාරම ඇතුළට එලා බත් උයනවා. නමනෝ
තැනකුත් නැහැ එළිය වහින හොඳටම සීතලයි. කැම්පින් ආපු සුපිරිම කැම්පින් එක. ඒදා මම සුපිරිම කැම්පින් ආපු මල්ලි කෙනෙක් ඉන්නවා. මේ ඉතින් මේක ඇතුළෙම පත්තේ ගුයන්න පටන් ගත්තා. කුළුබඩුටු එළිය හොඳටම ඔන් ඔය වගේ දමා තියෙන්නේ. මීදුමයි සීතලයි මොකුත්ම පේන්නෙත් නෑ. වැහි පින්නකුත් යනවා එළිය හොඳටම. ඔහොම තම එළිය වටපිටාව බලාගන්න තියෙන්නේ. අපි ඉතින් ටෙන්ට් එක අසට වෙලා දැන් ඉතින් කෑම ටික උයා ගන්න කියලා බලනවා. බත් ඉදෙනවා. බත් එක ඉදෙනවා. අපි මේ සීතලේ ගැහෙනවා. අපි ඉඳලා ඉඳලා උයලා හදාගත්ත කෑම එක අද රැට ටික ටික බදන් සොසේජස් තියෙනවා, බත් තියෙනවා, වෙජිටබල් මික්ස් සොසේජස්, මොකක්ද ලෙවල් චොප්සිද චොප්සි එකක් කියමු, කැම්පින් චොප්සි එකක් තියෙනවා. ඔන්න එහෙනම් ඉතින් රැට කෑවා, මේ රෑට ගෑවා, වැස්සේ තෙමුණා, මොකුත් බලන්න බැරි වුණා, සීත පින්නේ මීදුම බෑවා. අපි එහෙනම් ඉතින් නිදා ගන්නවා. නිදා ගන්න කියලා තමයි ආවේ. ඉන්දේ ඇයිද දන්නේ නැහැ, බලමු. නයිපොලොංගු ඉන්නවා එළි. ඒව ගැනත් බලන්න ඕනේ. හුලං කෙන්ටෙන්ටයත් එක්ක අපි හුලංගේ ඇයිද දන්නේ ඒක බලන්නත් ඕනේ. මේ හෙට උදේවත් බලමු මීදුම බෑවට පස්සේ වටපිටාව පෙන්නලා අතපය දිගහැරලා පොඩ්ඩක් ඇවිදලා කරලා බලන්න. එහෙනම් ඉතින් උදේ හම්බෙනකම් අපි නිදා ගන්නවා. ගුඩ් නයිට් කිව්ව හැමෝටම. උදේ හම්බෙමු. ගුඩ් නයිට්. ගුඩ් මෝර්නින්. ඕන් ඔය වගේ බලාගන්න පුළුවන් උදේම අපිට. ගුඩ් මෝර්නින් හැමෝටම. වෙලාව කීයද මල්ලි? 5:50යි වෙලාව. මේ වගේ තමයි වටපිටාව තියෙන්නේ. ලාවට මීදුමක් තියෙනවා. ඊයේ තාම සීතලයි ඒ වුණාට. බලාගන්න බලමු පායන එක.
පායාගෙන ඉන්න වීඩියෝ එකක් අරන් ඉන්න බලන්නම් පල්ලිය කෝච්චි යනවා එනවා ඒකට ආයි මීදුමක් බෑවා උල්ලඟ අල්ලනවා හොඳටම සීතලයි හොඳටම අපි බලමු එපිටා වීඩියෝ එකක් අරන් ඉන්න බලන්න මීදුම ටික 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 උඩට ගහගෙන යනවා ඉර පායාගෙන එනවා වලාකුළු බලමු ඉර පායන එක පෙනේද කියලා තාම මේ පැත්ත මීදුමෙන් වැහිලා තියෙන හොඳටම වලටර අරහරිය පේනවත් දන්නේ ටික වලාකුළු 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 වගේ තට්ටු 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 ඈත තියෙනවා මේකේ මීදුම තිබ්බත් ඇත්තටම අමුතු ලස්සන දසුනක් මෙතන ඒක උදේට හරි ලස්සනයි මේ වටවිටාව බැලුවොත් අර පැත්තේ මීදුම ටික 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 අඩු වෙලා යනවා ඔය පල්ලෙය තැන් තැන්වල පොඩ පොඩ නිකන් තියෙන්නේ වලාකුළු වලාකුළු වගේ මීදුම රෑත මානෙල්ල ටවුම
තම්බන්න ඕනේවා බදිනවා බදින්න ඕනේවා තම්බනවා. ගණන් ගන්නවා වෙන මොන හරි පේනද? කෑමට තියෙනවා අපිට එළවලු මිස්ටර් සොසේජස් එක. මෙන්න අපේ උදේ ආහාරය සඳහා පිළියෙල කරගත් මොකද්ද මේකට කියන්නේ? සොසේජස් චොප්සි. සොසේජස් සමග එළවලු චොප්සි. එතකොට ඊරේ හරියට ගහගන්න හම්බෙච්ච නැති රයිස් එක අපි දැන් ගහ ගන්න හදනවා. ඔය ආකාරයෙන් දා ගන්නවා. ගෙන ආපු වතුර ඔක්කොම අපේ ඉවර වෙලා. බලන්න වතුර අර පරිස්සම් කරගන්න වෙලා තියෙන හැටි අපිට අද. ගල් කටාරම් වලට එකතු වෙච්ච වතුර ප්‍රයෝජනෙට ගන්න සිද්ධ වෙලා තියෙන ආකාරය. එච්ච දෙයට මක් කරන්නද වතුර වේවාලා එනවා නම් අනිවාර්යෙන් කැම්පින් එනවා නම් ඇති තරමට වතුර අරන් එන්න අමතක කරන්න එපා. ඔන්න ඉතින් අපි මීදුම දිහා බලාගෙන ඉඳන් ඉන්නවා වෙන කරන්න දෙයක්වත් නැහැ. ඝන මීදුමක් තියෙනවා මේ හරියේ. විලේ මීදුම් බහිද දන්නේ නැහැ. ලෝදියා පේන්නේ නැහැ වටපිටාව කිසිම දෙයක්ම පේන්නේ නැහැ අද ඊයෝ. ගත් වැඩි ඊදුමයි ඉන්නවා අපි ඉතින් බලාගෙන. නැවි උදේට කණ්ඩායම් යන්නේ. උදේට කණ්ඩායම් තියෙන්නේ ඊරෑ කාපු මෙනු එකමයි. උදේ මෙනු එක මේක. ඉතින් බඩු ටික අස්පස් කරලා ඔක්කොම සුද්ධ කරලා හිටපු දැනත් එක්කම මෙතන තමයි ඊර අපි කැම්ප් එක ගැහුවේ. පැක් කරගත්තා එමිට පල්ලම් බහින්න කියලා තමා. ඉතින් ඔයාලත් කැම්ප් කරනවා නම් අනිවාර්යෙන් හිටපු දැන සුද්ධ කරලා යන්න කියලා ඉල්ලීම කරනවා. තව කෙනෙකුට ආවම එතන ලස්සන කැම්ප් කරගන්න. ඉතින් අපි හෙමීට දැන් පල්ලම් බහින්න කියලා තමයි යන්නේ. තාමත් මීදුම නම් තියෙනවා ලාවට ඔය වගේ. ලොකුවට ආපු එකෙන් ලොකු වැඩක් උනේ නැහැ. මොකද මීදුම හිඳයි වැස්සක් වැස්සා ඊට පස්සේ අපිට උයා ගන්න උනේ කුඩාරම ඇතුළෙම තමයි. ඒ නිසා ඒ වුණාට ඉතින් ආපු ගමන පුළුවන් විදිහට අපි වින්දා. දැන් හිමීට බහින්න කියලා තමයි බලන්නේ. Thank you.
ඔන්න ඉතින් අපි පුලන් කපුල් එන්නම් බැහැගත්තා. තුරු ටික තෙමින් හිමින් වහිනවා කට්ටිය. Yeah boys, අලගල්ල තරණය කළා අවසන් කළා. අපි යන්නයි යන්නේ ගම්බින් බලා. ආන් තියෙනවා උඩ අලගල්ල හුලං කපුල්ල. හම්මේ එහෙනම් ඉතින් කූඩුල්ල නාගෙන යන්නේ. දැන් කූඩැල්ල කාගෙන මාන කැලේ මැද්දෙන් ඔයාලත් ගිහිල්ලා නැද්ද? ගිහිල්ලා බලන්න ආස හිතේ කියලා. අපි දැන් මාන කැලේ ඇතුලෙන් යන්නයි යන්නේ. ඉක්කඩු යනවා. කඩු යනවා. යනවා. තාමත් උඩට මීදුම බානවා. පැත්තකට මීදුම බානවා, පැත්තකට නෑ. කොහොම හරි අපි ඉන්නකම් ඉදින් මීදුම බෑව 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 ඉවරයක්ම නෑ. දැන් ඉතින් යන්න තමා තියෙන්නේ. අපි මාන කැලෑවක් අස්සට ඇඳයි යන්නේ. දැන් එද්දිත් කෑව හොඳ කට්ටම් මේ මාන කැලෑවට. වැස්ස වැහලා මේ අතු නැමිලා තියෙන්නේ. ඒ මූණේ ඇඳලා ඇඳලා වලත් උනා ඊයේ. ඒ ලෙස්සනවා බ්‍රේක් තියාගෙන ඉන්නු. ඔයාලට පේන ඇති පාරක් නැති තරම් මාන වැඩිලා හඳපම මන් නවතින්නේ නැහැ වරෙල්ල. අම්මෝ ඒකනම් ඕන්නේ ගමන එපාම කරපු ටික. ඕ අම්මෝ
හම්බෝ තමා. කූඩැල්ල නම් ඉන්නවා මදි නොකියන්න ආයි කනවා හිටු කියලා. පොකුරු පොකුරු යන්නේ. මේ කකුලේ නම් ගලවපුව. පොකුරු පොකුරු ඉන්නවා. වරත් වැස්ස දවසක එනවා නම් අලගල්ලේ අනිවාර්යෙන් කූඩැල්ලන්ට මොකක් හරි බෙහෙතක් අරන් වෙන්න. නැත්තම් ඉතින් ආය ලේ දන් දීමේ කඳුරක් කරලා යන්න පුළුවන්. අපි අලගල්ල බැහැලා ආවා. වතුර ටිකක් නාගන්න කියලා හරි අමාරු යකට. ඉතින් වතුර ටිකක් නාගෙන දවල්ට මොන හරි උයාගෙන කාලා ගෙදර යන්න කියලා තමයි අපි කට්ටිය බැලුවේ. ඉතින් මෙතනින් නාගන්නවා දැන් මාලා මිනිස්සුන් තියෙනවා ඒක හදාගෙන උයාගෙන කාලා එහෙම කෝච්චියක් කරගෙන ගෙදර යන්න කියලා තමයි බැලුවේ. වතුර නැතුව කෑම හැදුවා. අද වතුර ගොඩක් ඉඳන් කෑම හදනවා. Thank you.
ඉතින් ඔන්න ඔහොම අපේ අලගල්ල ගමන මෙතනින් අවසන් වෙනවා. ඉතින් ආලා කළා කාලා බීලා සතුටින් විසිර යමු කියලා තමයි දැන් බැලුවේ මේ. එහෙනම් ඉතින් අදට වීඩියෝ එකෙන් මම නවතිනවා. තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් චැනල් එකට සබ්ස්ක්‍රයිබ් එකක් දාන්න, ඔයාලගේ අදහස ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. අලුත් වීඩියෝ එකකින් ළඟදීම හම්බෙමු. එහෙනම් ඉතින් අද මෙතනින් වීඩියෝ එක නවත්තනවා. එහෙනම් හැමෝටම ජය.